අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය මෙරටින් තවත් ඔමික්‍රෝන ආසාදි 375ක් ආචාර්ය චන්දිම ජීවන්තර කියයි කොවිඩ් හා ඊට සමාන වෛරසයක් සමග ඩෙන්ගුත් පැතිරෙයි පාර්ලිමේන්තුවේ කොවිඩ් පොකුරක්ද අදත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් සපුග ස්කන්ධ යලි නවති අද සහ හෙට විදුලිය කැපීමක් නැහැ අඟහරුවදා සිට කපන්න වෙයි විදුලි බල මණ්ඩලය කියයි මාර්ගවල ඇති විදුලි බුබුලුත් නිවා දමන්නට ඇමති ලොකුගේ සැරසෙයි පුංචි පහේ ශිෂ්‍යත්වයේ සාර්ථකව අවසන් ජනපති පිළිබඳ තබු විශ්වාසයේ කඩවෙලා නැහැ මහා සංගරත්නය කියයි සජිත් විශේෂ කාර්යසාධක බලකායක් පිහිටුවයි මහා කන්නේ වැරදි යල කන්නේ හදා ගන්න හදන මහින්දානන්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාව සිරගත කරන්න සාක්ෂිත් නැහැ කරුණුත් නැහැ ඒව බොරු හිටපු ජනපති මෛත්‍රී පවසයි සෞදි එල්ලකල ගුවන් ප්‍රහාර මාලාවකින් යෙමනේ රැඳවුම් මධ්‍යස්ථානයක 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට මුලින්ම අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව තවත් ඔමික්‍රෝන ආසාදිතින් 75 දෙනෙකු හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා මේ අතර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට අදවන විට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද ලක්ෂ 6 සීමාව ඉක්මවා ගියා දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ හා සාරති දුෂ්මන්ත යන මහත්වරුන්ට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා පසුගියදා පැවති නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයටද සහභාගී වී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු තුළ ඔවුන්ගේ ආශෘතයින් නිරීක්ෂණය කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් වෛරසයේ මෙන්ම ඊට සමාන වෛරස් රෝගයක් සහ ඩෙංගු රෝගය මේ වන විට පළාත් ගණනාවක පැතිර යන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා පහුගිය සතියක පමණ කාලේ අපිට පේනවා රෝගීන් ප්‍රමාණය වැඩිවීමක් වෙනවා ඒ වගේම ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය යම්කිසි වැඩිවීමක් තියෙනවා දෙඩි සත්කාර වලට ඒකක වලට ඇතුල් වෙන රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් තියෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් සෞඛ්‍ය අංශය යොමු කරලා තියෙනවා ජනතාවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා පරිස්සම් වෙන්න මේ දිනවල උණ තත්ත්වය නොසලකා හරින්න එපා විශේෂයෙන්ම නගරාසිතව ඩෙංගු රෝගයත් වෛරස් රෝගයත් කොවිඩ් 19 රෝගයත් තුනම කහ සමානව පැතිරෙන නිසා උණ රෝග තත්ත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න කියන පණිවිඩය විශේෂ වශයෙන් ලබා දෙනවා නැවත මේ කෝවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදය සමගම ඇතිවෙන ඒ රැල්ලකට යාමේ අවධානම ඉතා පැහැදිලිව පෙන්නුම් කරන බව. ඒක නිසා හැම වෙලාවෙම අපි පුරවැසියන් වශයෙන් අපේ වගකීම ඉටු කරන්න මේ අවස්ථාවේදී කටයුතු නොකළොත් ඉදිරි සති දෙක ඇතුළත නුවර දීම මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයේ රැල්ලක් ඇති වෙලා නැවත අපිට අපේ ඥාතීන් හිතවතුන් ඊටමත් දුෂ්කර රෝගී අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා පැහැදිලිවම කියන්න වෙන. කනිජ තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට ලබා දුන් දැවි තෙල් ප්‍රමාණය මේ වන විට ප්‍රයෝජනයට ගෙන අවසන් වී තිබෙනවා. මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට සපුග ස්කන්ධ බලාගාරයෙන් ලැබෙන මෙගාවොට් 108ක් අහිමි වී ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් සතියන්තයේ විදුලි පරිභෝජනය අඩු බැවින් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. නමුත් දැවි තෙල් යලි ලැබුණේ නැතිනම් අඟහරුවාදා සිට විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලි බල මණ්ඩල සාමාන්‍ය අධිකාරී ප්‍රසන්න පෙරේරා මහතා අද ප්‍රකාශ කළා.
खनिज तेल नीतिगत संस्था विदुलीबल मंडल विदुली निपदवीम संधा अवश्य देवितेल इलातिबुने अदुदिन तेक पमनाई यानो विदुलीबल मंडल इलातिबु देवितेल संपूर्ण लबादी अवसन बवाई खनिज तेल नीतिगत संस्था अपकल विमसीमकदी प्रकाश कले मेवन विट विदुलीबल मंडल सतु देवितेल अद दहवाल वन विट संपूर्ण अवसन वी तिबुना हेतुन सपुगस्कंद विदुलीबलागार जननीय कर्ण मेगावोट एकसी अटक प्रमाण्य मेवन विट जातिक विदुलीबल पद्धतियट अहिमी वी නොරොච්චෝලේ විදුලි බලාගාරය යථා තත්ත්වයට පත් කරන බව පැවසුවද ඊට තවත් දින කිහිපයක් ගත වන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 10000ක් මේ වන විට කැලණිතිස්ස බලාගාරයට ලබා දී තිබෙනවා ඒ අනුව කැලණිතිස්ස බලාගාරයෙන් එම ඩීසල් තොග වලින් තවත් දින 6කට විදුලි උත්පාදනය කිරීමට හැකිවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ මේ අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ සතියන්තයේ විදුලි පරිභෝජනය අඩු බැවින් අද සහ හෙට විදුලි කප්පාදු කිරීමට අවශ්‍ය නොවන බවයි අපිට 25 වෙනිදා වෙනකන් මේ තෙල් පාවිච්චි කරලා පවත්වාගෙන යන්න පුළුවන් කියලා ඉංජිනේරුවෝගෙන ඒ හින්දා අපි පෙරේදා කෙටි කාලයකට අපි පැයකමාරකට විසන්ධි කරා ඊයේ දවසේ අපි විසන්ධි කරේ නැහැ අදයි හෙටයි අනිද්දාත් අපි විසන්ධි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ 25 වෙනිදා ගල්ලංගුරු බලාගාරයේ පටන් ගත්තොත් අපිට විදුලි විසන්ධි කිරීමකින් තොරව යන්න පුළුවන් මේ වන විට සපුගස්කන්ද විදුලි බලාගාරයෙන් අහිමි වන මෙගාවොට් 108ක ප්‍රමාණය ජල විදුලියෙන් ලබා ගන්නා බවද විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා ඒ හේතුවෙන් ජලාශවල ජල මට්ටම සී ග්‍රේන් පහළ යමින් පවතින බවයි විදුලි ඉංජිනේරු වරුන් ප්‍රකාශ කළේ අදත් හෙටත් විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ අපිට තියෙන ධාරිතාවයි අපේ බලාපොරොත්තු වෙන හවස විදුලි ඉල්ලුම වැඩිම කාලය එතනදී අපි බලාපොරොත්තු වෙන ධාරිතාවේ අතර බොහොම සුළු වෙනසක් තියෙනවා හැබැයි සෞදැනකට දැවිතෙල් නැවත ලැබුණොත් මේ ප්‍රශ්නේ බලපාන්නේ නැහැ කෙසේ වෙතත් සඳුදා අපිට අපේ උපරිම ඉල්ලුම සපයා ගැනීමේදී යම් කිසි නිගයක් ඇති වෙන්න පුළුවන් ඒක විශාල වශයෙන් විදුලිය කපා හැරීමට බලපාන්නේ නැහැ හැබැයි ඔය කතන්දරේ අඟහරුවාදට වෙනසක් වෙනවා මොකද ඒ තත්ත්වයේ යටතේ අපිට උපරිම ඉල්ලුම සපයා ගැනීම අනිවාර්යයෙන්ම ගැටලුවක් වෙනවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට ඒගොල්ලෝ ළඟ දැවි තෙල් තියෙන්නේ මෙට්‍රික් ටොන් 1500ක් පමණ තියෙනවා දැනට ඒගොල්ලෝ ගාව විදුලි බල මණ්ඩලයට දෙන්න දැවි තෙල් කබඩාවල නැහැ කියන එක තමයි අපිට දැනුම් දීලා තියෙන්නේ ඒ තත්ත්වයේ උඩ අඟහරුවාදට අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේදී යම් කිසි විදුලිය කපාදු කිරීමට සිදු වෙයි දැන් මම කියපු දේවල් සේරම වළංගු වෙන්නේ තවදුරටත් දැවි තෙල් අපිට නොලැබුණොත් අපි රජයට යෝජනා කරන්න යනවා විදුලි පරිභෝජනේ පුළුවන් තරම් අඩුවෙන් කටයුතු කරන්න කියලා. මාර්ගවල දාලා තියෙන ස්ට්‍රීට් ලයිට් 6 මාර ඉඳලා 10 මාර 11 වෙනකම් පත්තු කළා. එතන ඉඳලා 11 ඉඳලා එළි වෙනකම් නවත්තන්න නැත්නම් 6 මාර ඉඳන් 10 වෙනකම් නිවලා 11 ඉඳන් පාන්දර වෙනකම් ලයිට් දාන්න කියලා. අපි හයිවේවල ප්‍රධාන පාරවල් වල කොළඹ නගර සභාවේ ඒව අපිට පාලනයක් කරන්න. එහෙම යෝජනාවක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේදී. රජ ආයතන වල විශේෂයෙන්ම වැඩ වහල යනකොට සියලුම විදුලි විසන්ධි කළ යනවාද කියලා පරීක්ෂා කරලා බලලා විසන්ධි කරලා යන්න කියලා 2021 වර්ෂයට අදාළ පහසුවේනිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්ුණා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 340508ක් වසංගත තත්වයේ හමුවේ වත් මෙවර විභාගයට විශාල පිරිසක් මුහුණ දීම විශේෂ සිදුවීමක් බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා ප්‍රකාශ කළා 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්ුණා මෙවර විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සංඛ්‍යාව 340508ක් ඉන් 255062ක් සිංහල මාධ්‍යෙන් පෙනී සිටියා 85446 දෙනෙකු පෙනී සිටියේ දමිළ මාධ්‍යෙන් විභාග මධ්‍යස්ථාන 2943කදී ශිෂ්‍යත්ව විභාගය පැවති අතර විශේෂ මධ්‍යස්ථාන 108ක් ස්ථාපිත කර තිබුණා කිසිදු තරුවෙකුට අසාධාරණයක් නොවන පරිදි කොවිඩ් වසංගත තත්ත්වය හමු වේවොද විභාගයේ පැවැත්වීමට කටයුතු කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මේ දිවයිනේ පාසල්වල දරුවන් විභාගයට පෙනී සිටීමට පැමිණි ආකාරයයි මේ ශිෂ්‍යත් විභාගයට මුහුණ දුන් දරුවන් පල කළ අදහස් ගොඩක් ලේසිනේ ශිෂ්‍යත් සතර ඉතින් අපිට ශිෂ්‍යත් ලියන්න හම්බෙච්ච එකද කුණු 190 ගානක් විතරදී ලකුණු කීයක් විතරද 195ක් වගේ හොඳයි ලේසි එක ටිකක් ලේසි ෆස්ට් එක ටිකක් අමාරු 170 ගානක් විතරයි පළවෙනි එක ලේසි දෙවෙනි එක අමාරු හොඳයි ලේසි හරිම ලේසි අංකල්
පළවෙනි එක නම් ටිකක් අමාරුයි දෙවෙනි එක නම් ලේසි හරි ලේසි දෙවර දෙකම ලේසි හතරේ ගොඩක් ලේසි ගොඩක් ලේසි ලේසි ඒව මේ පාර ආවිලා තිබ්බා අනිතර ඉදියරි අඩුම ගන්න 190ක්වත් අඩුම ගන්න අපිට හම්බෙනවා ශිෂ්‍යත්ව විභාගයේ අවසන් වීමෙන් පසුව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා විභාගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් දරු සන්තෝෂෙන් ඇති මේ වෙලාවේ හේතුව ශිෂ්‍යත්ව විභාගය ඉවරයි. කොවිඩ් මධ්‍යස්ථානවල බලාපොරොත්තු වුණා ළමයි කීප දෙනෙක් එයි කියලා. නමුත් ලොකු සංඛ්‍යාවක් ආවේ නැහැ. 236 දෙනෙක් ලංකාව පුරාම කොවිඩ් මධ්‍යස්ථාන විභාගට පෙනී සිටියා. ඉතින් ඒ අතින් බලනකොට අපි දරුවෝත් හරිම වාසනාවන්තයි. ළමයි මං හිතන්නේ බැලුවාම නොපැමිණි ළමයි ගාන ගත්තොත් 10% उत्तर पत्र තිබුණු ප්‍රශ්න සහ දුන්නු උත්තර ගැන අහලා දරුවන් දැන් පීඩාවටපත් කරන්න එපා. දරුවන්ට මානසික නිදහස් පරිසරයක් නිර්මාණය කරන්න මේ පණිවිඩය විශේෂයෙන්ම දෙමාපියන්ටයි. ශිෂ්‍යත් විභාගය සාර්ථකව අවසන් වුණා. විභාගය ලියලා ඉවරුණාට පස්සේ උත්තර ආපස්සට අරවන්න බෑ. ඒත් සමහර දෙමාපියන් දරුවන්ට එල්ල කරන පීඩනයේ නම් අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. ශිෂ්‍යත්වය අසමත් වුණා කියන්නේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ආපස්සට යනවා කියන එක නෙවෙයි. ශිෂ්‍යත් විභාගය අනු ජීවිත කඩයිමක්ද වන්නේ නැහැ. මනුස්සකම, ආදරය, ධෛර්යය, ශක්තිය වැටෙනකොට නැගිටින්න උගන්වන එක තමයි ජීවිතේ කඩයිම් කියන්නේ. දැන් ඔබේ දරුවන්ට නිදහසේ විනෝදෙන් ඉන්න දෙන්න. ශිෂ්‍යත්වය පාස් වෙලා Tamange දරුවන් ලොකු ඉස්කෝලේකට යවනවා කියන හැඟීමෙන් මදකට ඈත් වෙන්න දෙමාපියන් වන ඔබත් සිටිය යුතුයි. අපේ රටේ බොහෝ විද්වතුන් බිහි වුණේ ජනප්‍රිය ප්‍රධාන පාසල් වලින්ම විතරක් නෙවෙයි. ඈත පිටිසර ගම්බද පාසල් වලනුත් අපේ රටේ නමගිය විශිෂ්ටයින් බිහි වුණා. ඔවුන් හැම කෙනෙක්ම ශිෂ්‍යත්වයේ පාස් වෙලත් නැහැ. ඊට අවශ්‍ය වෙන්නේ ශිෂ්‍යත්වයේ කියන විභාගයේ සමත් වීමම පමණක් නෙවෙයි. අදිෂ්ඨානයේ පෙරදරි කරගෙන ජීවිතයේ අනිකුත් විභාග සමත් වීම ඉතාම වැදගත්. ඔබේ දරුවාට දැන් මානසික දහස ලබා දෙන්න. දරුව ලියු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහලා ඒවට දුන්නු උත්තර ගැන අසමින් අහිංසක දරුවන් පීඩාවටපත් කරන්න එපා. විභාගයකින් පස්සේ දෙමාපියන් විදිහට ඔබ නොකල යුතුම දේ තමයි ලියුව විභාග ප්‍රශ්න පත්‍රය ගැන යලි දරුවන්ගෙන් විමසන එක. මේ ඒ පිළිබඳව අදහස් පළ කරන මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා. ඒ දරුවෝ තමන්ට පුළුවන් උපරිම විදිහට ශිෂ්‍ය විභාගෙ ලියන්න ඇති. දැන් ඒ ශිෂ්‍ය විභාගෙ ලියපු දේවල් ගැන දරුවන්ගේ නැවත නැවත ප්‍රශ්න අහන එක චර්සුස් දෙයක්. ඒ වගේම තමයි ශිෂ්‍යත් විභාගයේ උණු වැරදි ගැන තමන්ගේ යහළු මිත්‍රයන්ගේ දරුවන්ට එක්ක සංසන්දනය කරන එකද අල්ලපු gedara දරුවන්ට එක්ක සංසන්දනය කරලා දරුවා විවේචනය කිරීමත් සුදුසු නැහැ. දැන් විභාගයේ උරාට පස්සේ ඒක නමතක කරලා ඉදිරියේ කරන්න ඕන අධ්‍යාපන කටයුතු වලට දරුවා සූදානම් කරන එක තමයි තව වැදගත්. බෞද්ධ උපදේශක සභාව මෙම වසරේ පළමු වරට ඊයේ පසුරුවේ රැස්ුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී මහා සංඝරත්නය අවධාරණය කළේ ජනාධිපතිතුමා පිළිබඳ තිබූ විශ්වාසය පළතු වී නැති බවයි. අපේ ජනාධිපතිතුමන්ට මේ අවුරුදු දෙකක් මුළුල්ලේම නොයේ කරදර බාධක වැඩ වර්ජන තර්ජන ගර්ජන ආවා. නමුත් ඒ සියල්ල අර යුද්ධයේදී අත හීතල ඉවසනවා වගේ ඔබතුමා ඒ සියල්ල ඉවසලා බොහොමත්ම ප්‍රඥාවෙන් යුක්තව කටයුතු ජනාධිපතිතුමා පාලකයෝ කියන ගොඩට නෙවෙයි කලාතුරකින් ලැබුණු තාම ශ්‍රේෂ්ඨ නායකයෙක් නායකත්වයක්. මේ ජනාධිපතිතුමාට දොස් කියන්න හරි මිනිස්සු රෝගී මිනිස්සු මරණ බයෙන් හිටපු මිනිස්සු මැරේ කියන බයෙන් හිටපු මිනිස්සුන්ට එන්නත් තුනක්ම ලබල දිල බණින්ට හරි කවුද සැලැස්ුවේ ජනාධිපතිතුමා කියන එක පැහැදිලි කරන්න. එහෙම කිව්වා මිනිස්සු කියන ඔව් හාමුදුරනේ ඒකත් ඇත්ත තමයි කියලා. මම විශ්වාස කරනවා මම ප්‍රධාන වශයෙන්ම මාවපත් වුණ එක කාරණයක් තමයි අපේ රටේ සිංහල බෞද්ධ උරුමයන් ආරක්ෂා කරමින් ඒවට ප්‍රමුඛත්වය දෙමින් නැවතත් ඒක ආපස්සට හරවන්න බැරි වෙන විදියට සකස් කිරීම. ඉතින් මේ පසුගිය අවුරුදු දෙක තුල කොවිඩ් වසංගතය නිසා බාධක තිබුණත් බාධක මැද්දේ මේ කාර්ය සඳහා මම විශාල වශයෙන්
රාජ්‍ය අනුග්‍රහය දැක්වුවා. ඒකින්ද තමයි සඳහිරු සෑය, ඉගවාපි සංරක්ෂණය, නීලගිරි සංරක්ෂණය, මුදුමා විහාරය, කූරගල මේ සෑම තැනකටම විදහාමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ විශාල සංඛ්‍යාවක් අපි යොදවලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ලංකේය කතානාද සිනමාවට වසර 75ක් සම්පූර්ණ වීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමර උත්සවය යෙදින පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමර උත්සවය ආරම්භයේදී ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ දිවංගත අග්‍රාමාත්‍ය සිරිමහ බණ්ඩාරනායක මැතිනිගේ ඡායාරූපයකට ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපලක්පුණ රවීන්ද්‍ර වන්දනීය මහතා සහ මාල්නි ෆොන්සේකා මහත්මිය චිත්‍රපට සංස්ථාවේ ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වන අතුල රෝහණ සිරි සහ චන්ද්‍රිකා ශ්‍රීමති හෙට්ටිරච්චි මහත මහත්මීන් පුෂ්පපහාර දක්වනු ලැබුවා. ජාතික සිනමාව අතික්‍රමණය කරමින් ජගත් අවධානයට පාත්‍ර වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමিত্রා පීරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ගෞරව සම්මානයක් පිරිනමනු ලැබුවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා කරන ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ සිනමා වේදින්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙහිදී සම්මාන හිමි කරගත්තා. චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 50 වන සංවත්සරයේ සඳහන් රුපියල් 25ක වටිනාකමකින් යුතු සමුර මුද්‍රය සහ මුල් දින කවරය නිකුත් කිරීමද ඊයේ දින සිදු වුණා. ජේෂ්ඨ සිනමා ශිල්පීන් 25 දෙනෙකු වෙනුවෙන් විශ්‍රම් වැටු ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වුණා. චිත්‍රපට සංගරාව පශ්චාත් නූතන සිනමා ග්‍රන්ථය සහ සිංහලේ මහා සිනමා වංශය යන ග්‍රන්ථ මෙහිදී එළි දැක්වුණා. චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සමුරු ආවර්ජනයේ ප්‍රවීණ රංගන ශිල්පී විජයරත්න වර්කාගොඩ මහතා විසින් සිදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට හෙළ සිනමාවේ නිලි රජින, මාල්නි ෆොන්සේකා මහත්මිය, ප්‍රවීණ නිලි, සංගීතා වීරරත්න මහත්මිය ඇතුළු ප්‍රවීණ කලා ශිල්පීන් රසක් එක්ව සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව සිරගත කිරීමට තරම් සාක්ෂි හෝ කරුණු නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජනාධිපති රජගේ දුර කාලේ තවත් අවුරුදු දෙකකින් වැඩි කරන්න කියලා පාර්ලිමේන්තුවේ ඩයනගමගේ ප්‍රකාශ කළා. ඩයනගමගේ මම කියන්නේ මොකක් හරි පොඩි ඔළුවේ අසනීපයක් ඇති. එහෙම වෙන්න ඇති. ඒක තමයි මට තේරෙන්නේ. ඒක ජනාධිපතිතුමාගේ අදහස මොකද්ද කියලා දැනගන්න එපා. මේ ඩයන කිව්වට හරියන්නේ නැහනේ. පාර්ලිමේන්තු කාලේ දික් කළා ජේ.ආර්.ට විච්ච දේ දන්නවනේ මැති වර්ණ සීමා අඟුල්ලා. මම කාලේ අඩු කරගත්ත කෙනා ඒක නිසා මේ වැඩි කරගන්න මං හිතන්නේ එහෙම කවුරුවත් එහෙම තීඳු ගන්නෙ නෑ. ලංකාවේ රසායනික පොහොර තහනම් කරලා දිනවනේ. හැබැයි චීනෙන් ඉන්දියාවෙන් එන පිටරටින් එන හාල් ඒ රසායනික පොහොර හපුව මේ නෙන්නනවා. ඒ වගේ කෑමක් පස්සෙ විතරයි. ඉතින් ඒක හරි කනගාටුදායක තත්ත්වයක්. චීනෙන් ගෙනාවත්, ඉන්දියාවෙන් ගෙනාවත්, ඒරොප්පෙන් ගෙනාවත්, කොහෙන් ගෙනාවත් අපි ඉතින් මේ අනුන්ගෙන් කන ජාතියක් බවට පත්වීම හරි කනගාටුදායකයි. ඔබතුමා සිරගත කරන සූදානම් කියලා මොකද හිතන්නේ දැන් ඔබතුමා මේ පාස්පෝර්ට් ප්‍රහාර සම්බන්ධයෙන් තම රජයක් යටතේ තාරුණ්‍ය වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. දේශපාලඥයන්ගේ කිහිලිකරුවන් බවට පත්වීමට අපේ රටේ තාරුණ්‍යයට අවශ්‍ය නැති බවයි විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසන්නේ. අපේ රටේ ජන සංයුතිය දල වශයෙන් 125 තරුණ පරපුර. මේ 125 තරුණ පරපුරට අපි නියෝග දෙන්නේ. අපි උපදෙස් දෙන්නේ. තමුන්නාසරට ස්වාධීනව යමක් සිටීමේයි තියෙන්නේ. යම් ප්‍රතිපත්තියක් විශ්වාස කිරීමේයි තියෙන්නේ. තාරුණ්‍යයට ස්වාධීනත්වයේ තියෙන්නේ. उपदेश විශේෂිත වූ ජනාධිපති කාර්ය සාධක බලකාය තාරුණ්‍ය වෙනුවෙන්ම ස්ථාපනය කරන ආගද ජාතික න්‍යාය පත්‍රය තුල තීන්දුව తీරුණ ගැනීම තුල ඒ වගේම සංවර්ධනය තුල තාරුණ්‍යට ලබා දිය යුතු වටිනාකම නිසි ලෙස නිසි ආකාරයට ලබා දෙන්නට අපි අදහස් කරනවා. ගේ නුවණ ඇතුල් ලවා හෝ අත්දන්න බෑ.
දැන් කළ යුතුව තිබෙන්නේ වැටුණු වලින්ම යලි ගොඩ එන එක විතරයි. කෘෂි කර්ම ඇමතිවරයාත් මහ කන්නේ සිදු වූ වැරදි යල කන්නේ හදා ගන්න සූදානම් බව දැන් කියනවා. ඒ ජනාධිපතිවරයා දුන්න උපදෙස් වලට අනුවයි. අස්වැන්න හානි වූ ගොවීන්ට වන්දි ගෙවන ආකාරයේ සහ විසඳහ ගෙවීම් කරන ආකාරයේ පිළිබඳවත් සඳුදා දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි මහින්දානන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මේ අතර තවමත් පොහොර නැතිව දිවයින පුරා ගොවි ජනතාව පීඩාවට පත්ව සිටිනවා. තමන්ට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා තවමත් ගොවි ජනතාව අරගල සිදු කරනවා. දිනෙන් දින වල්වදින කුඹුරු දිහා බලන් ඉන්න ගොවි ජනතාව බලධාරීන්ට දිගින් දිගටම චෝදනා කරන්නේ සිය වගාවන්ට සිදු වූ හානියට වගකිව යුතු බව පවසමින්. රසායනිකද කාබනිකද කියන ගැටලුවට නිසි විසඳුමක් ලැබිලා නැති නිසා ගොවීන් දැන් විවිධ පොහොර වර්ග යොදා සිය වගාවන් කරගෙන යනවා. නමුත් ඉන් සැලකිය යුතු මට්ටමේ අස්වැන්නක් ලැබී නැති බවටයි ගොවි ජනතාව චෝදනා කරන්නේ. මේ බලන්ගොඩ මුත්තිට්ටුවේ ගම ගොවීන් රත්නපුර වේවැල්වත ප්‍රදේශයේ තේ ගොවීන් පොහොර ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. අපි 12ක් වෙන්නේ නෑ මේ කුලිය කරලා අපි ජීවත් වෙන්නේ. අර ඒ පාර්ලිමේන්තුවේ නම් ඕන තරම් සබ වෙනවා. ඒගොල්ල රට යනවා. අපිට යන්න දියවන්න අපි මේකම ඉන්න ඕනේ. මහින්දානන්ද අලුත් ගමකේ කියනවා දෙනවා අපිට කියලා දුන්නා. අපිට ඕනේ නෑ දෙනේවා. අපිට සාහනාධාර මිලට පොහොර ටික දෙන්න. මේ කිසිම දෙයක් නෑ. මේ බලන්න මේවා හැටි. මේවා දෙනවා කිය අපිව කෝ අපිට. ඒව නෑන මොකෝම්ම. ඇයි මෙහෙම කරන්නේ අපිට? අපි රටේ යන්නේ නැන්ගිය. රටල අරගෙන ගෙහෙන්න මොකද දෙන්නේ? මෙතර මහකන්නේ සිදු වූ අඩුපාඩු සියල්ල අධ්‍යක්ීමක් කර ගනිමින් යලකන්නේට සූදානම් වීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි හරිත කෘෂිකර්මාන්තයකට යන්න තීන්දුව කරේ පසුගිය මහකන්නේ පළවෙනි කන්නේදී අඩුපාඩුකම් ගණනාවක් සිදු වුණා. නියම වේලාවට පොහොර ටික ලබා දෙන්න අපට බැරි වුණා. මේ අඩුපාඩුකම් නිසා ගොවීන් යම් අපහසුතාවයකට පත් වුණා. අපි ඒක පිළිගන්නවා. නමුත් අපි මේ එළඹෙන යල කන්නේදී මේ අඩුපාඩුකම් සියල්ල මගවා හර ගනිමින් නියමිත වේලාවට පොහොර ගොවීන්ට ලබා දෙමින් ගොවීන් අපහසුතාවයක් පත් නොවන පරිදි කටයුතු කරන ජනාධිපතිතුමාට උපදෙස් දුන්නා. අපි දැක්කා මේ පාර බොල් වී ප්‍රමාණය අඩුයි. එතකොට බොල් වී අඩුයි කියන්නේ වී ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වී වැඩි වුණාම බර වැඩි වෙනවා. එතකොට ගොවියට ආදායම වැඩි වෙලා තියෙනවා. ඒක ගොවියට වාසි 120 25ක 30ක වගේ තමයි නිෂ්පාදනයේ අඩුවක් සමස්තයක් රටේම අපි දකින්නේ. අපි ලබන සතිය ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගන්න. වී මිලදී ගැනීමේ මිලත් ගොවීන් සඳහා ලබා දෙන වන්දියත් ලබන සතිය අපි තීන්දුව කරනවා. हाल मेट्रिक टन लक्ष दहायक आनायने क्रीम रजे तींदु कल्ला तीनो ए अनु वीमिल पहात वेटे की ने बियाक तीनो नमुत अपी गोवियाट किसी दो असाधारने एक नोती नोवेंड गोवियाट साधारन मिलकट वीमिल दीगान वीमली मंडले दिरिपात तीनो लबन सत्य अपी मिल अपी प्रकाश करनो නොසල කිලිමත් රියදහවණිය හේතුවෙන් දවසකට දස දිනක ජීවිතක්ෂයට පත්ව 40කට ආසන්න පිරිසක් තුවාල ලබන බව ජේෂ්ඨ නියුච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් සාපේක්ෂව දවසකට 10 දිනක් මේ රටේ අනතුරු වලින් මිය යනවා. ඒ වගේම 40කට ආසන්න සංඛ්‍යාවක් අනතුරු වලින් තුවාල වෙනවා. ඒ තුවාල වෙන අයගෙන් 40න් 15ක් බරපතල තුවාල ලබනවා. මොකද මේ බරපතල තුවාල වෙනවයි කියලා කියන්නේ. ඒ අනතුරෙන් පස්සේ හැමදාම ඇඳේ ඉඳ වෙනව මැරෙනකම්. එමු නැත්තම් කීලි කරු වලට සීමා වෙනවා. මේ தത്വෙට පත් වෙන්නේ මේ මාර්ග අනතුරු ත්‍රස්තවාදයක් ඇති වෙලා තියෙන නිසා. මේක හරියට ත්‍රස්තවාදයක් වගේ. හැමෝම නීතියේ ඉදිරියේ සමානයි. නීතිය ක්‍රියාත්මක කිරීම, යුක්තිය පසිදලීම, නීතියේ රැකවරණය සර්ව සාධාරණව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම රතවාහන රාජකාරි බාර නිලධාරීන්ට තවත් තියෙන චෝදනාවක් තමයි අල්ලස් ගැනීම කියන චෝදනාව. අපේ සේවයේ ඉන්න මේ රතවාහන රාජකාරි කරන 9000ක් නිලධාරීන්ගේ 100ට එක්කෙනෙක්වත් නැහැ. ඊටත් අඩු ගාණක් ඉන්නේ. ඒ ඔවුන් කරන ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් ඇඩියට අපි හැමෝටම පොලිස් සේවය අපකීර්තිය
ප්‍රධාන ගුණාංග දෙකක් තියෙනවා එකක් තමයි හොඳට කතා කිරීම කාරුණික කතා කිරීම ඇනුම් බැනුම් වලට ඒවට අපි පුරුදු වෙලා කතා කිරීම දෙවෙනි කාරණේ තමයි විශේෂයෙන්ම අපේ වෘත්තීය මේ දැනුම වැඩි දියුණු කර ගැනීම එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.